അപ്പി മരിച്ചകാൾ ഇവറായി കൊല്ലു വെട സേരമ നവത്തണ്ട് ഉണാ ബലങ്ങിന്നെ මේ වැඩ දැන් මුකුත් කරන්න බෑ මේ ඔස්සේ නවත්තර දාන්න සේර නවත්තන්න එන්න යන්න ඉන්න යන්න මොකද ඉන්න කො යන්න වාඩි වෙන්න තාත්තේ අද ඉඳලා මේ පුටුවේ ඉන්නේ ඔයා නැවේ කුරුළු නෙවේ आते पिस्सूड़े करने पर वादन माँ पार्टे बसने दे। है वाड़ी इंदे को वाड़ी इंदे को। अबे बालम को पार्टे बाहिन ने काउंट किया ला। हम्म? ताते माटो वाके ने किसी दिया तेरी ने। मंदन नो तेरी ने आगे ला। ममत में तेरुंगा ते दंटी हिकड़ काले। हम्म? रायन, अदे इंदे ला। मे कंपनी के चेयरमैन नो या। रजिस्ट्रेशन मम्मी भाषा ලොයිඩ් කී නියෝජිතේ කැටියට ලෝයෙගේ ගෙදරට ගියා ලෝයෙගේ දුව අර හැම ෆයිල් එකක්ම ක්ලයන්ට්ස්ලට යවමින් ඉන්නේ හරි මම ලොයිඩ් කී නියෝජිතේ හැටියට පොඩි භාෂාවක් දාලා අර ෆයිල් එක අතට ගත්තා හරිද අන්න ඊට පස්සේ කේස් එක මාට්ටුනේ Then you think me company ke chairman, oh yeah. මම බලන් හිටියයි ඔයගොල්ලෝ පරක්කු කියලා. මේ අපි පොඩ්ඩක් කතා කරගෙන හිටියාන්නේ. කුරුළු මොනවද ඔයාලට කියන්නේ? ආන්ටි මේ दिखाने ඔව් ඉතින් තිමං කියන්නේ ආන්ටි අපි මේ වැඩ දෙකම ඉවර කරලා වෙඩින්න ගත්තොත් නරකද දැන් ඕකද කුරුළු කියන්නේ කියලා කිව්වේ අනේ ආන්ටි කුරුළු මට එහෙම කිසි දෙයක් කිව්වේ නැහැ
මේක මම්ම හිතර තමයි ආන්ටිට කිව්වේ. ප්ලීස් ආන්ටි. පුතේ. ඔයා අද දවසේ මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. එහෙම දෙයක් වෙන්න කියනව නෙවෙයි. ඒ දවසක ඔයා ගොඩක් පසුතැවේ. එහෙම වෙන්නේ නැහැ ආන්ටි. ඒක මට 100%ක් ෂුවර්. කියනවත් එහෙම වෙන්නේ නැහැ. අනිත් එක මං කුරුළුත් එක්ක ඉන්නවනේ. එහෙම වෙන්නේ නැහැ. ඔයා නා කුරුළුත් එක්ක ඉඳි. ඒ කුරුළු අවෙම තේ එකක් ගේන්නද? ආ එපා කුරුළු. මං ගෙදර ගිහින් බොන්න. එහෙනම් ගෙදර ගිහින් එන්න. එක එක කතා අහලා ඔයා ගලුව නරක කරගන්න ඕනේ නැහනේ. නැගිටින්. හරිද ඒ හින්දා මෙතනින් ගන්න පුළුවන් මැනික් ටික අරගෙන අපි තුන් දෙනා ඩක්කාල මෙහෙම පැනලා යන්න උනේ. දැන් තේරුණාද? ඒකින් ඔයා හිතනවාද මෙච්චර මහා දීපලක් අපිට ගන්න ඉඩ ඇරලා අපි මන් නිකන් බලන් ඉඳී කියලා? හ්ම්? මේක අපි පරදින්න ගිය නඩුව. අපේ పూర్ව වාසනාවකට අර ලෝය මලි. හරිද? තේරුණාද? අන්නේ හින්දා පුළුවන් තරම් ඉක්මනින් අපි තුන් දෙනා මෙහෙන් පයින් දුනේ. ගත්ත බඩු ටික තනලා ගියා. හැබැයි පණින්න කලින් මුන් තුන් දෙනාට නම් හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. අම්මතක නොවන පාඩමක් උගන්වන්න ඕනේ. ඒක නම් නැත්ත තාත්තේ. මුංගෙන් පලි ගන්න බෝණි අපි. රයන්. ඕමනද මෙහෙ කරන්නේ? ඔයා දන්නවද කාගේ පුටුවේද වාඩි වෙලා ඉන්නේ කියලා? අයිති එක්කෙනා තමයි මේ පුටුවේ වාඩිලා ඉන්නේ. එයි. තේරුණා නේ? හ්ම්? හරි. මහේට උදේ පෙන්නන්නම්කො. එතකොට කට්ටියටම බලාගත්ත හැකි මොකද්ද වෙලා තියෙන්නේ. එකපාරකුත් ඔයා කුරුළු අමාරුවේ දාන්න හැදුවා. දැන් එපාර අශාන් කෙනෙක්. හැබැයි මෙයාට මොකක් හරි කරදරයක් වෙලා තිබුණොත් ඔවත් වග කියන්න ඕනේ. මට මොනවා වෙන්න ගන්නෙ? අම්මා මොනවා ගැනද ඔය කතා කරා? මේක අපේ කතාවක්. ඔයා යන්න. අම්මලාගේ කතාවක් වුණාට අම්මා කතා කරන්නේ මං ගැනනේ. මට දැනගන්න ඕනේ මං ගැන මොනවද කතා කරන්න කියලා. වැඩිහිටියෝ කතා කරන හැම දෙයක්ම ඔයාට වැදගත් නැහැ කුරුළු. මං පොඩි ළමෙක් නෙමෙයි අම්මේ. මොකද්ද මේ ගැතර වෙන්නේ? ඇයි අම්මේ මට හොරෙන් මගේ වැඩවලට අකුල් හෙලන්නේ? කුරුළු කට වහනවා. අම්මට ඒ විදිහට කතා කරන්න නෑ. දැන් එතකොට අම්මා කියන දේවල් හරිද? මොනව කරත් මේ ඔයාගේ අම්මා. අම්මට ඒ විදිහට කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ. මෙච්චර කාලයකට මට මොකද්ද තිබ්බ අයිතිය? කවදා හරි මට කැමති දෙයක් කරන්න ඉඩ දීලා තියෙනවද? හැමදාමත් මං අම්මට ඕන දෙන කරේ. අම්මා කැමති විදියට නිටියේ. ඒ නිසා ඔයා අද මේ විදියට හොඳ නමක් තියාගෙන ඉන්නේ. අනිත් ළමයි වගේ මං ඔයාව හිතුවක්කාර විදියට හදලා නැහැ. පොඩක් කොහොම ඉන්නම්. අම්මට මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් ඒක කෙලින්ම මට කියන්න. එහෙම නැතුව නැන්දට එකයි අබිමන්ට එකයි කිය කී ඉන්න එපා. මං ඔයාගේ අම්මනේ. ඒකනේ ඔහොම කට ගහගෙන ඉන්නේ. දැන් මෙතන තාත්තා හිටියා නම් මෙයා මෙහෙම කට ගහගෙන යනවද? එහෙනම් මෙයාගේ කට වහලා ගොඩක් අල්. දැන් ඉතින් අම්මගේ තාත්තගේ වෙනසක් තියෙනවද?
තාත්තත් කොහොමත් ගෑනු ළමයින්ට කැමති නෑනේ මාව මෙච්චර කල් හදා වඩා ගත්තේ උස්මහත් කරේ මට මෙහෙම සලකන්න නම් අම්මට තිබුණා මේ තාත්තත් එක්ක එකතු වෙලා මාව කැලේකට විසිකරලා දාන්න ඔෆිස්කියේ නැද්ද පුතා ගියා තාත්තේ ටිකක් වෙලා ඉඳලා මේ කුරුළු මිටෙන ගියා නෑ මේ මේ පූජා කීප වතාවක්ම කතා කළා ඔයාව ඇහුවා මරත් කෝල් කරේ මම අහස කරේනේ මොකෝ දන්නේ කතා කරන්නේ නැත්තේ අනේ මන් දන්නේ තාත්තේ ටික කාලයක් කිසි කරදරයක් නැතුව හිටියා रूम වාසනා මෙයාම දාලා මට කැම්බෙද හොඳයි මහත්තයා පුතේ තාත්තා දෙනවා කිව්වා නේද ඉන්නව එන්නක ඇයි මොකක්ද ප්‍රශ්නයක්ද එන්නකෝ අභිමන් මොකක් හරි ලොකු අවුලක ඉන්නේ. ඉතින් ඔයා මොනවා කරන්නද? මට එහෙම ඉන්න බලන්න බෑ තාත්තේ. ඔයා දුකින් හිටියට එයා ඔයාගෙන හිටලා දුකින් ඉන්නේ නෑ නේද? ඈ? එයා මාව අමතක කරාට මං එයාව අමතක කරලා නෑ නේද තාත්තේ? ඉතින් එයාට අමතක කරන්න බැරි. ඈ? උත්සාහ කරා තාත්තේ. සිය දහස් වතාවක් උත්සාහ කරා. අභිමන් මමත කරන්න හදන හැම මොහොතකම මට අපහු යව මතක් වෙනවා. පකුල්ලුත් එක තාම තරහින් ඉන්නේ. ඒ තරහ කවදාවත් ඉවරන තරහක් නෙමෙයි. මං අවස්ථාවක් එනකන් ඉන්නේ. අවස්ථාව ආවට පස්සේ මං උන් දෙන්නටම කරන වැඩේ තාත බලාගෙන ඉන්නකෝ. කොදුවන් සිනුරි අයියෝ ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ ඒක ඕෆ් වෙලා චාර්ජ් කරන්න ඕනේ එන්න ගැතර එන්න සිනුරි හරි කොහමද අංක හොඳයි කොහොමද මේ වෙලාවේ කොහේ යන ගමන්ද මෙහෙට තමයි අංකල් ආවේ ලොකු ප්‍රශ්නයක් ප්‍රශ්නයක් හේම්කත් රයනෝයි ඩිලානෝයි අභිමන්ගේ රූම් එකට රිංගලා පිස්සු නටනවා එයාල කොහොමද හේම් කරන්නේ මොනවද කරන්නේ කියලා හෙවෙන්නේ මං අහන්න ගියේ නෑ අංකල් මේ ඒ උනාට මට යාල කියනව ඇහුණා හෙට ඉඳන් හැමෝම එලියට දානවා දැන් ඉඳන් රයන් තමයි චෙයාර්මන් කියලා හැබැයි දෙන්න හොඳ සතුටකින් හිටියේ
අනිත් එක රයන් අභිමන්ගේ පුටුවෙත් වාඩි වෙලා හිටියා. මේ මිනිසුන් පිස්සු ඇදලාද මන් දන්නේ. මට නම් ෂුවර්ම නැති මිනිසු දෙන්නේ. මොකක් හරි අපිට හිතා ගන්න බැරි ගේමක් ගහුවා දන්නේ. මටත් එහෙම තමයි හිතුනේ පූජා. කොහෙද ඉතින් ඔයගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහනේ. ඒකයි මම මේ මෙහෙට දුවගෙන ආවේ මේක කියන්න. දුව අභිමන්ට කෝල් කරලා බලන්නකෝ. සුභම සුභ ආරංචියක් තියෙනවා කියන්න. මොකද ඩිලාන්? හරිනම් මේක දවස් 7ක් පාටි දාලා සමරන්න ඕනේ වැඩක්. අනියගේ කරන්න නැතුව කියන්න ප්ලීස්. දෙයනේ ඒ කියන්නේ මේ හැමදේම අපේද? හරියට හරි හරියට හරි රෂිලා. ඔන්න දැන් ඉතින් අද ඉඳලා රෂිලාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. හරි? මේ තාත්තයි අර පුතයි වැඩ කරන්නේ ඔයාට ඕන විදියට. ඈ? අර ඉතින් පුංචි පරහකුත් තියෙනවා. ඒ මොකද්ද? මෙහෙමයි අපිට වැඩි කාලයක් නැහැ. තියෙන්නේ බොහොම පොඩි කාලයයි. හැබැයි මේ කාලය ඇතුළත අපිට වැඩ වැඩි. ඒ හින්දා මේ හැම දෙයක්ම අපි ප්ලෑන් කරගන්න ඕනේ. මොකද මේක ආරංචි වෙච්ච ගමන් අරුන් දෙන්න අපිට විරුද්ධව ඇක්ෂන් එක ගන්නවා. හරි? ඒ හින්දා වැඩ ටික ප්ලෑන් කරා මෙතන තියෙන සීරම දේවල් ටික අකුල ගත්තා අපි තුන් දෙනා රටින් පැනලා. හරි? ඒකයි ක්‍රමවේදය. Good morning. Ah, good morning. Cool, eh? Right? ආයතනයේ චෙයාර්මන් ඉන්නේ චෙයාර්මන්ට ඕන වෙලාවට මිසක් ඔයාට ඕන වෙලාවට නෙමෙයි ඈ මං ඇහුවේ කුරුළු ගැනවත් අපි ගැනවත් නෙමෙයි රයන් ගැන ඉතින් මං කිව්වේ රයන් ගැන රයන් කොහොමද චෙයාර්මන් ඇයි මොලේ හොඳද පොඩයි විසලා ඉන්නකෝ තව ටිකකින් මේක ඉන්න හැමෝගෙම මොලේ නරක් වෙනකන් ඩිලාන් ඔයා ආවට ගියාට වචන පාවිච්චි කරන්න කෙනෙක් නෙමෙයි හරි මොකද කතාවේ තේරුම තේරුම තමයි මේ ආයතනයේ සියලු බලතල තාම අයිති රයන්ට් මේ අනම්මනම් පිස්සු වැඩ කරලා තාත්තයි පුතේ තියෙන ජොබ් එකක් නැති කරගන්න එපා දන්නවද අභිමන්ගේ හැටි අයියෝ අපි දන්නවා අභිමන්ගේ හැටි අභිමන් කියන්නේ නිකම් පිදුරු දාලා පුම්බපු සුදු අලියෙක් වගේ එකෙක් බලාගෙන ඉන්නකෝ අද අභිමන්ට මොකද්ද වෙන්නේ කියලා අන මේල් එකක් කියලා දැන් මේල් එක චෙක් කරන්න මේ ෆයිල් එක හැන්ඩල් කරපු මිස්ටර් සේනාධීර ඇක්සිඩන්ට් වෙලා නැති වෙලා